උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. මිනිස්සු රාජ්‍ය සේවකයෝ ඩිග්‍රී පාස් කරලා මේ ඉගෙනගෙන ඔය තැන් වලට එන්නේ ජනාධිපති නෙවෙයි කාගෙන්වත් බැනුම් අහන්න නෙවෙයි. රාජ්‍ය සේවකයන්ගේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා පෙන්වා දීම කළ යුතුයි තමයි. හැබැයි මේක මේ අර මේ මේ මොකද්ද අර ඒ දවස්වල තංගල්ලේ මැද මුලනේ එළියට බහලා සරමුස්සන් කෑ ගැහුවා වගේ මේ මේ ඉන්න රාජ්‍ය සේවකයන්ට ඔහොම දොස් කියලා කෑ ගහලා ඒ වැඩේ කරගන්න බෑ. මොකද මේක පළවෙනියට මේ වැඩේ අනාගත්තේ මේගොල්ලොමනේ. මේ මොන රටේද මෙච්චර මේ අමාරු ආර්ථිකයක් තියෙන වෙලාවේ සියලුම බදු ලිහිල් කරලා කොහෙද ආර්ථිකයක් දුවන්න පුළුවන්? මුල ඉඳන්ම ආණ්ඩුව ගත්ත දවසේ දැන් මාස 8ක් විතර වෙනවා. මේ මාස 8ටම මොවුන්ගේ මූල්‍ය කලමනාකරණයක් නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මුණ දෙන්න උනේ. ඔන්න බදු සහනයක් දෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න තිබ්බ කොරෝනා කාලේ වගේ බදු සහනයක් දෙන්න තිබ්බ. ඇත්තට මිනිසුන් අමාරු නිසා මුල ඉඳන් මේ 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 අනාගත නිසා මේ ප්‍රශ්නේ ඒ නිසා තමයි මේ මේ ප්‍රශ්නේ සිද්ධ වුනේ. ඉතින් ඒකට මහ බැංකුවේ මම කියන්නේ මහ බැංකුවේ අඩුපාඩු තියෙන මිනිස්සුත් ඇති. වැඩ ඔය කිව්වා වගේ නිදාගෙන ඉන්නවා වගේ මිනිස්සුත් ඇති. මොකද අපිටත් අනන්ත හම්බෙලා තිනවා. අපි මෙතන මේ මම ගිනුම්කාරක සභාවෙ ඉන්නකොට අපි ගිනුම්කාරක සභාවේ ප්‍රශ්න අහනකොට සමහරක් වෙන නිදි කිරනවා කට්ටිය. එහෙම කට්ටියත් ඉන්නවා. හැබැයි එහෙම කියලා තමුන්ට ආර්ථිකය කලමනා කරගන්න ගැනීමට නොහැකියාව ඒ මිනිස්සුගේ පිටින් අරලා හරියන්නේ නැහැ. මොකද ජනාධිපතිකම ගන්න කලින් අර තිබ්බ ප්‍රෙස් එකේදී රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා මුදල් හොයාගන්නේ කොහොමද කියලා ඇහුවම මෙතුමා බැලුවේ අයියාද අයියා කිව්වා හරි හරි අපි ඒක හොයාගෙන පෙන්නන්නම් කියලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නිසානේ මේක කරන්න ගත්තේ. ඉතින් මේ 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 නිසා මේ 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 වෙලාවේ ওই විදිහට හැසිරුණයි කියලා ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. අනිත් එක කොහොම හැසිරුණයි කියලා ප්‍රශ්න විසඳුණා කියලා පේන්නෙත් නැහැ. මොකද ওই විදිහටම එක එක තැන් වලට කඩා පැන්නනේ. ඒ තැන් වල එහෙනම් දැන් හරියටම වැඩේ වෙලා තියෙන්න ඉපේ. හොඳම උදාහරණේ RMV එකයි හාල් මාෆියාවයි. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ නැහැ මේ ඒක මිනිසුන්ට කෑ ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙයි කියලා. ඒ වගේම ඩොක්ටර් කී